ලක්වැසිය පාඩමට අදාළව පුතාලට පිළිතුරු සපයන්න වෙන අවස්ථාවක් තමයි අපි ලක්වැසිය පාඩමේ රාජ්‍ය ලාංඡනය. එහෙනම් අද මාතෘකාව විදිහට සර් අරන් තියෙන්නේ රාජ්‍ය ලාංඡනය. අප බලමු රාජ්‍ය ලාංඡනයේ මොනවද සංකේත වලින් අපට හඳුනා ගන්න තියෙන කරුණු. දැන් ඔයාලට මෙතන පේනවා රාජ්‍ය ලාංඡනයේ සර් අරන් තියෙන මේ රාජ්‍ය ලාංඡනයේ සංකේත. මේ එකිනෙක මේ හැමතැනක්ම සංකේතයක් සහ එහි ගැඹුරු අර්ථක් තියෙනවා. මොකද මේකට එකතු වෙන ළමයි විද්වත් මණ්ඩපයක්. කවුද මේ විද්වත් මණ්ඩපයේ ප්‍රධානිය? නිසංක විජේරත්න මහතා. ඈ එතකොට එතුමා සහ සෙනරත් පරණවිතාන මහතා මේ වගේ කණ්ඩායමකින් සැදුම්ලක් කණ්ඩායමක් තමයි මේ විද්වත් කමිටුව මේක නිර්මාණය කරනවා. මේක මෙය මෙසේ විය යුතුයි. අනාගත පරපුර වෙනුවෙන් මෙසේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය සැකසිය යුතුයි කියලා ඒගොල්ලොන්ගේ අදහසක් තියෙනවා. ඒ අදහස මත තමයි රාජ්‍ය ලාංඡනයේ මුලින්ම ධර්ම චක්‍රය එතකොට ධර්ම චක්‍රය නැත්නම් ධාර්මික බව කියන එක පදනම් කරගෙන ධර්මානුකූල සමාජයක් බිහිවීමේ අරමුණ මුල් කරගෙන තමයි මෙම සංකේතය බිහි වෙන්නේ. එතකොට මේකේ අවශ්‍යතාවය පැන නැගුණ 1972 ප්‍රථම ජනරජ්‍ය ව්‍යවස්ථාවට මේකේ අවශ්‍යතාවය පැන නැගුණා. එතකොට මේ විද්වත් කමිටුව තීරණය කරා මේක මෙසේ නිර්මාණය විය යුතුයි කියලා. එතකොට ඒ සඳහා චිත්‍රශිල්පී සේනාරත්න මහතා තමයි මේක බාර දුන්නේ. එතුමා තමයි මේක මේ විදිහට ලස්සනට අඳින්නේ. ඉතින් අපි බලමු මොකද්ද මෙහි රාජ්‍ය ලාංඡනයේ පළවෙනි එක ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය මොකද්ද අදහස් කරන්නේ? ධර්ම චක්‍රයෙන් අදහස් කරන්නේ ධාර්මික බව. දෙවෙනි එක මේ ධර්ම චක්‍රය එකෙන මේ ධර්මයේ මුදුන්පත් කරගෙන බිහිවෙන සමාජය ධාර්මික සමාජය. එතකොට ධාර්මික සමාජයක රැකියාව නැත්තම් කර්මාන්තය වෙන්න ඕන ළමයි දැහැමි කර්මාන්තය. ඒ කියන්නේ තවත් සතෙක්වත් තවත් දෙයක් කාගවද්දයක් ගන්න එකවත් අයිතාලෙස දලිපීමක කිසිම දෙයක් නෙවෙයි. ඒ සඳහා වුණගත් කුෂි කර්මාන්තය. මේ ඔයාලට මේ පේන්නේ වී කරල් වලින් මේ රාජ්‍ය ලාංඡනය වෙලාගෙන තියෙන බව. එනම් මේ රටේ සස්වීකත්වය නැත්නම් ස්වයංපෝෂිත බව පෙන්වන්නේ මෙතන. ඒ කියන්නේ වී කරල් වලින් තමයි සස්වීකත්වය නැත්නම් ස්වයංපෝෂිත බව පෙන්වන්නේ. අපි යනවා ඊළඟට මෙහෙම ආර්ථික ක්‍රමයක් නැත්නම් මෙහෙම කුෂිකර්මාන්තයක හෙබි සිසුන් හෙබි ජනතාවක් ඉන්න රටක ඒ ජනතාව කෙසේ විය යුතුද යන්න මෙතනින් සටහන් කරනවා. අපි එකට කියනවා පලා පෙති. හැබැයි පලා පෙති වටේ මැද සිටින සිංහයා කඩුව රැගත් සිංහයා මේ දෙන්න මේ දෙගොල්ල මේ කර්මකාරණ දෙකම එකට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මේ ධාර්මික සමාජයේ ජනතාව පිරිසිදු පාරිශුද්ධයි. එනයි පලා පෙති වලින් අර්ථ නිරූපණය කරන. හැබැයි පලා පෙති වලින් නිරූපණය කරන ජනතාව විනයගරුක. මේ ජනතාව විනයගරුක බව පෙන්නනවා. මේ පලාපෙති වටේ මැද සිටින සිංහයාගේ. ඒ කියන්නේ රට හා විනයගරුක ජනයා. පිළිතුර ලියන්නේ රට සහ විනයගරුක ජනයා. ඊට පස්සේ එකක් තියෙනවා ළමයි මේකට අපි කියනවා පුන්කලස. සාමාන්‍ය අපි කියන්නේ ආගමික ස්ථාන, සිද්ධස්ථාන මෙවැනි තැන්වල අනිවාර්යයෙන්ම ద్వාර මණ්ඩපවල පටන් ගැනීම සඳහන් සලකුණක් තමයි පුන්කලස. සෞභාග්‍ය පිරිපුන් බව. මේ රට හැම දෙයකින් පිරිපුන් සෞභාග්‍යමත් රට. අන්න ඒක තමයි ඒ අර්ථය. ඊට පස්සේ දීලා තියෙනවා හඳ සහ ඉර. එහෙනම් නැත්තම් ඉර සහ හඳ. එහෙනම් ඉර හඳ දෙකෙන් අදහස් කරන්නේ සදා කාලයක් මේවා මේ විදිහට පැවතී යුතුයි. එහෙනම් සමස්ත අදහස තමයි සම්පෝෂිත රටක. ඊකරල් වලින් පෙන්වන සම්පෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව පැජිබේවා. ආන් එහෙම එදා විද්වතුන් අපේ රට දැක්කේ. ඒක හදලා මේක මේ රාජ්‍ය ආයතනවල සටහන් කරලා ලොකුවට හදලා ඈ මේවා දාලා තිබ්බට මේකේ අර්ථය බොහෝ දෙනෙක් දන්නේ නැහැ ළමයි. පහවසේ දිවවල එක්ස්පර්ට්ලා නුඹලාගෙන් බිහිවෙන අනාගත මිනිසුන්
මේ සියල්ලේ හරය දන්නා අය බවට පත් වී සිටි. එහෙනම් ඔන්න අදස කතා කරේ රාජ්‍ය ලාංඡනය. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරනවා ජාතික කොඩියේ සමස්ත අර්ථ. එහෙනම් අද අලුත් දෙයක් ඉගෙන ගත්තා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.